දවසක් වේවා ආදර අම්මෙදාති දිවිපුතේ. යසාය පොතේම මං ඔබත් එක්ක වෙදාකත 51 තියෙනවා. ස්වාමින් වහන්සේ දෙන ප්‍රීතිය අපි ගාව සදාටම පවතිනවා කියලා. ඒක නැවතු උන්වහන්සේ අපෙන් ගන්නෙ නැහැ කියන එක. ඒ වගේම තමයි උන්වහන්සේ කියනවා ඒ ප්‍රීතිය අපේ ජීවිතේ වෙලා ගන්නකොට අපේ ජීවිතයේ තියෙන දුක සුසුම් ලෑම පහව යන්නේ. එය තව දුරටත් ඔබේ ජීවිතය තුළ බල පවත්වන්නේ නැත කියලා කියලා සඳහන් කරනවා. දෙවත වතාවක් තවත් බලාපොරොත්තුවක් අපිට ඇති වෙනවා අද දවසේදී. උන්වහන්සේ කියනවා අපිට වැළපීම දුක කඳුල ප්‍රශ්න ගැටලු තවත් අපේ ජීවිතයට බලපාන්නේ නැහැ. අසනීප තත්ත්වයන් අපිව යටපත් කරන්නට එන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඔලුව සලහක් කියලා උන්වහන්සේගේ ප්‍රීතියට බද්ධ වෙන්නටයි යන්නේ. ඒ හැම දෙයක්ම අපේ ජීවිතේ ඒ අපේ ජීවිතේ විශේෂයෙන්ම ශරීරයේ ආත්මය අපේ මනස විකෘති කරලා තියෙන අද්දැකීම් බාධා කරලා තියෙන අද්දැකීම් විනාශ කරලා තියෙන අද්දැකීම් අපි මේ හැම දෙයක්ම අපේ ශරීරයෙන් පහ වෙලා ගිහිල්ලා උන්වහන්සේගේ ප්‍රීතිය රජකම් කරන්නට පටන් ගන්නවා කියලා. ඉතින් එහෙමනම් අම්මේ තාත්තේ දුවේපදේ මේ තුල අපිට රැඳෙන්නට පුළුවන් උනොත් ජීවිතයේ අභියෝග එන එක නැවතින්නේ නැහැ. ප්‍රශ්න ගැටළු එන එක නැවතින්නේ නැහැ. අසනීප තත්ත්වයන් එන එක නැවතින්නේ නැහැ. මේ දේවල් ඒවි. නමුත් අපිව යටපත් කරලා අපිව බිඳුවට අද්දලා වැක්කල් දාන්නේ නැහැ. මොකද හේතුව අපිට අන්න ඒ දේ තුල අපිට පුළුවන් වෙනවා සුදු ස්වාමින් වහන්සේගේ ආදරය තුල සුදු ස්වාමින් වහන්සේගේ රැකවරණය තුල අපිට පුළුවන් වෙනවා ප්‍රීතිය භුක්ති විඳිනට අම්මේ තාත්තේ දුවේපතේ. ඉතින් ඒක නිසා අපිට එහෙමනම් උන්වහන්සේගේ ආදරය තුළ අපි රැඳෙමු. ජීවිතේ කිසිම දවසක අපි නැවත පස්සේ හැරලා බලන්නේ නැතුව මම නිරන්තරයෙන් ඔබත් එක්ක කිව්වා වගේ අපේ ස්වභාවය තමයි රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපිට සුභවාදී ජීවිතයේ අත්දැකීම් ආවට වඩා ඒ දේවල් ඒ සුභවාදී දේවල් මතක් කරලා ඒ සුභවාදී දේවල් වලින් අපි පන්නරේ අරගෙන ඒ දේවල් ජීවත් කරවනව වෙනුවට අපි මොනවද ජීවත් කරවන්න වැඩිපුර අපි පෙළඹෙන්නේ කියලා හැවොත් අපේ මනස මොකද අපි මේ මොහොතවලදී විශේෂයෙන්ම දුක කඳුළු ප්‍රශ්න අභියෝග වලදී අපිව ගොඩාක් වැටෙනවා. ඒ වැටෙනකොට අපේ ශරීරයට ඒක ගොඩක් බලපාන්න පටන් ගන්නවා. සමහර රටක ඒක අපේ අධ්‍යාත්මික ජීවිතයට පවා බලපානවා. ඉතින් ස්වාමින් වහන්සේ ගාවට යන වාර ගණන අඩු වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේව ලබා ගන්න වාර ගණන අඩු වෙන්න පුළුවන්. උන්වහන්සේව ජීවත් කරවන වාර ගණන අපේ ජීවිතෙන් ගිලිලා යන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි අපි ඊට පස්සේ අපි නොදුනුවත්තම ඒ දේවල් ජීවත් කරවීම තුළ අපි දුර්වල ස්වභාවයක් බවට පත් දුර්වල ස්වභාවයක් අපේ ජීවිතය තුළ රජකම් කරන්න පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ දුර්වල ස්වභාවයන් වලට මනුෂ්‍ය දුර්වලකම තුළ ඉහළට එන්නට ඉඩ දෙන්නේ නැතුව ස්වාමිනේ ඒ හැම මොහොතකම අනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ ඇඟ එල්ලෙන්නට අපිව අභිෂේක කරන්න. ජේසු අපිට පුළුවන් නම් ඒ හැම මොහොතකම ඔබ වහන්සේව ඉස්සර කරන්න. ජේසු මම මොනවද මෙතනද කරන්නේ මට කියන්න. මම මේකට උත්තර දෙන්නේ කොහොමද? මම කොහෙටද යන්නේ? මම කොහෙටද යන්නේ? වේද ගන්න මම මොනවද කරන්නට ඕනි? මම කොයි විදිහට හැසිරෙන්නට ඕනි? මම මාව බද්ධ කරගන්නේ කොහොමද ස්වාමිනේ ඔබ වහන්සේ වෙතට? මේ වගේ උන්වහන්සේත් එක්ක අපි බද්ධ වීමක් කරගමු. උන්වහන්සේත් එක්ක නිරන්තරයෙන්ම අපි සම්බන්ධ වෙමු. ඒ සම්බන්ධ වීම තුළ ඒ කතා බහ තුළ උන්වහන්සේගේ මනස උන්වහන්සේ අපි කෙරෙහි දක්වන ඒ දේ අපි උන්වහන්සේගේ තේරුම් ගන්නට උත්සාහ කරලා ඒ උන්වහන්සේට බද්ධ වීම තුළ තමයි අපිට ඒ තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන මොනවාද කියලා. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ ඒ දේ බලා ඒ දේ අපිට ජීවත් කරවන්නට උන්වහන්සේගේ වරප්‍රසාද ලැබේවා. අපි හැමෝටම මම බලාපොරොත්තු වෙන වගේම මම විශ්වාස කරනවා උන්වහන්සේගේ ප්‍රීතිය හැමදාම මේ හැම දෙයක්ම අභිභවල අපේ ජීවිතය තුළ රාජකම් කරාවි කියලා. යන්න ගන්න. ස්තුතියි. ජේසු පිහිටයි.